බ්‍රිතාන්‍ය ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව සමග අර්බුදයෙන් පසුව ඉන්දියාව සමග නව සන්ධානයකට එළඹීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා. නරේන්ද්‍ර මෝදි සමග පැවැත් වූ දුරකථන සංවාදයක් තුලදී නව සන්ධානයකට එළඹීමට සාකච්ඡා සිදු කළ බවයි ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් පැවසුවේ. දෙරට ඒකාබද්ධව ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මේ යටතේ කටයුතු කිරීමට නියමිත බවද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ රජය පැවසුවා. නව සන්ධානය මගින් න්‍යෂ්ටික සබ්මැරීන දැනුම ඉන්දියාවට ලබා දීමට නියමිත බවද මාධ්‍ය වාර්තාවන් හෙළි කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන දැනුම ලබා දීමට පියවර ගැනීම සමග මෙම හදිසි තීරණයට ප්‍රංශය එළඹ ඇති බවද MSN වාර්තාවක් පැවසුවා. සිය රට ඕකස් සංවිධානය සමග මතු වූ අර්බුදය පිළිබඳ නරේන්ද්‍ර මෝදි මහතා දැනුවත් කිරීමට ප්‍රංශ ජනපති කටයුතු කළ බවද මෙම වාර්තාව හෙළි කර තිබෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාව පැවසුවේ ඕකස් සංවිධානය පිහිටවීම ක්වාඩ් සන්ධානයට බලපෑමක් නොවන බවයි. මේ වන විට ඉන්දියාව සමාජිකත්වය දරන ක්වාඩ් සංවිධානය නියමිත පරිදි සාර්ථකව ක්‍රියාත්මක වන බවද ඇමරිකාව පවසනවා. මේ අතර ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ප්‍රංශය සහ ඉන්දියාව සමාන මට්ටමේ දැඩි ස්ථාවරයක පසුවන බවද ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා. නව තලිබාන් පාලනය යටතේ මතුවන ඕනෑම තත්ත්වයක් තුළ දෙරටම ඒකාබද්ධව ඉදිරි පියවර ගැනීමටද එකඟතාවය පළ කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානය අස්ථාවර මට්ටමකට පත් කර ඇමරිකාව නික්ම යාම මේ වන විටත් ඉන්දියාවේ අප්‍රසාදයට ලක්ව පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මේ අතර ඇෆ්ගනිස්ථානයේ උතුරු සන්ධාන නායක අහමඩ් මසූඩ් සහ ප්‍රංශය අතරද යම් මට්ටමකින් සබඳතා පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කළා. සම්පූර්ණ ඇෆ්ගනිස්ථානය තලිබාන් පාලනයට යටත්වීමට පෙර අහමඩ් මසූඩ් සහ එම්මානුවෙල් මැක්‍රන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. මෙම සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාවද දැඩි උනන්දුවකින් බලා සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මේ අතර ඕකස් සංවිධානය හරහා මතු වූ අලාභය පිළිබඳ NATO සංවිධානය සහ යුරෝපා සංගමය දැනුවත් කිරීමටද ප්‍රංශය කටයුතු කර තිබෙනවා. මෙම කිවිසුම මගින් ප්‍රංශයට මතු වූ තත්ත්වය පිළිබඳ ජර්මනියද කනස්සල්ල පළ කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මේ අතර NATO සංවිධානය විසින් ප්‍රංශයට දන්වා තිබුණේ සම්ප්‍රදායික මට්ටමේ සගයන් අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින ලෙසයි. නව සතුරන් ඇතිකර ගැනීම වෙනුවට දැවැන්ත හා පොදු සතුරා පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි NATO සංවිධානය පැවසුවේ. මෙසේ නිර්මාණය කරන ප්‍රංශ ඉන්දිය සන්ධානය මත දියුණු මට්ටමේ ජෙට් යානා 36ක් ප්‍රංශයෙන් ලබා ගැනීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. මෙසේ ඉන්දියාව ප්‍රංශය සමග සම්බන්ධ වීම වඩාත් ආසන්න ප්‍රබල සතුරන්ට එරෙහිව ඉන්දියාවට ශක්තියක් බවද මාධ්‍ය වාර්තාවන් පෙන්වා දී තිබෙනවා. මෙය චීන විරෝධී ඕකස් සහ ක්වාඩ් සංවිධානවලට සමාන ශක්තිමත් සන්ධානයක් බවට පත්වනු ඇතැයිද එම වාර්තා පැවසුවා. මෙම ශක්තිමත් සන්ධාන ආසියාව මුල් කරගනිමින් වර්ධනය වීම කලාපයේ යුධාවදානම වර්ධනය කරන තත්ත්වයක් බවද ප්‍රකාශ වී තිබුණා. මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ නව සන්ධානයකට සම්බන්ධ වීම වඩාත් වටිනා තත්ත්වයක් බවයි. සිය කලාපයේ හානිකර බලයන්ට එරෙහිව කටයුතු කිරීමට දෙරටම ඒකාබද්ධව කටයුතු කරන බවද ඉන්දියාව පැවසුවා. මේ අතර ඕස්ට්‍රේලියාව වන්දි ගෙවීමට එකඟ වුවහොත් ගැටලු සාකච්ඡා මගින් විසඳා ගැනීමට සූදානම් බවද ප්‍රංශ රජය පැවසුවා. මේට ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍රේලියාව පැවසුවේ ගිවිසුම අවලංගු කිරීමෙන් ප්‍රංශයට මතු වූ තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළ කරන බවයි. ගිවිසුම අවලංගු කිරීම ඕස්ට්‍රේලියාවට ඵලදායක බවද එමගින් පෙන්වා දී තිබුණා. මෙසේ පිහිටුවනු ලබන නව සන්ධානයන් හමුවේ චීන විරෝධී බලවේගයන් වර්ධනය වෙමින් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා. න්‍යෂ්ටික බලවතුන් සිව් දෙනෙකු ගිවිසුම් සඳහා සම්බන්ධ වීමද න්‍යෂ්ටික බලවතුන් konduwana Australia වට න්‍යෂ්ටික සබ්මරීන හිමි වීමද මෙම තත්වයට බලපා තිබෙනවා. මේ යටතේ ඕකස් සංවිධානය මගින් හටගත් අර්බුදයේ වාසිය ඍජු මට්ටමින්ම ඉන්දියාවට හිමිව පවතින බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ANews subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.